සුබ දවසක් ඔයාලා හැමෝටම Polycystic Ovary Syndrome PCOS ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කාන්තාවන්ගේ හෝමෝන අසමතුලිතතාවයක් නිසා ඇතිවෙන මේ PCOS රෝගය ගැන පැහැදිලිව කතා කරමු විශේෂයෙන්ම ගොඩක් අයට PCOS හැදුනත් එයාලට ඒ PCOS වලට අදාළ රෝග ලක්ෂණ ගැන දැනුවත් කමක් නැහැ ඉතින් වීඩියෝ එක අවසානයේ වෙනකම් රැඳෙන්න ඔයාට ගොඩක්ම වටින දෙයක් ඉගෙන ගන්න පුළුවන් හරි මේ PCOS තත්ත්වය ඇති වෙන්නේ කොහොමද? ඒ තමයි ඔයාලා දන්නවා දැන් කාන්තාවකගේ ඩිම්බකෝෂ දෙකෙන් මාසෙන් මාසෙට මාරුවටනේ ඩිම්බයක් නිදහස් වෙන්නේ. මේ මාසේ එක ඩිම්බකෝෂයකින් ඩිම්බයක් පිට වුණොත් ඊළඟ මාසේ අනෙක් ඩිම්බකෝෂයෙන් තමයි ඩිම්බයක් පිට වෙන්නේ. ඉතින් මේ දේවල් වලට හෝමෝන නිසියාකාරව තියෙන්න ඕනේ. හරි ඊළඟට ඔයා දන්නවනේ අපේ පිටියුටරි ග්‍රන්ථිය අපේ මොළයට ටිකක් පහලින් තියෙන මේ පිටියුටරි ග්‍රන්ථියෙන් ඔයාගේ ඩිම්බකෝෂවල ක්‍රියාකාරීත්වයට අදාළ හෝමෝන නිපදවනවා. ඉතින් හැම මාසයකම මේ පිටියුටරි ග්‍රන්ථියෙන් FSH සහ LH කියන හෝමෝන ඔයාගේ රුධිරයට නිදහස් කරනවා. අන්න මේ හෝමෝන ඔයාගේ ඩිම්බකෝෂවලට ආවම ඔයාගේ ඩිම්බකෝෂෙන් ඩිම්බයක් පරිණත වෙන්න පටන් ගන්නවා. දැන් ඊළඟ සිද්ධිය තමයි මේ ඩිම්බකෝෂෙන් ඩිම්බයක් පරිණත වෙනකොට මෙතන ඊස්ට්‍රජන් කියන හෝමෝනය නිපදවීමක් සිද්ධ වෙනවා. අන්න ඒ ඊස්ට්‍රජන් තමයි කාන්තාවකගේ ප්‍රධාන ලිංගික හෝමෝනය. ඊට පස්සේ අර පරිණත වුණ ඩිම්බය ශුක්‍රාණුවක් එක්ක සංසේචනය වෙන්න පැලෝපිය නාලයට මුදා හරිනවා. හරි අපි කතා කරන්නේ PCOS හැදෙන්නේ කොහොමද කියන එක ගැනනේ. ඉතින් මේ තත්ත්වයේදී වෙන්නේ අර ඔයාගේ පිටියුටරි ග්‍රන්ථියෙන් අසාමාන්‍ය විදියට LH හෝමෝනය නිපදවීමක් සිද්ධ වෙනවා. එතනින් ඔයාගේ රුධිරයට මේ LH හෝමෝන විශාල ප්‍රමාණයක් ඔන්න එකතු වෙනවා. ඉතින් මේ තත්ත්වයේදී ඔයාට වෙන පළවෙනි හානිය තමයි ඔයාගේ සාමාන්‍ය ඔසප් චක්‍රය කඩා කප්පල් වෙලා යනවා. ඒත් එක්කම ඔයාගේ ඩිම්බකෝෂවලින් ඩිම්බ පරිණත වීම සිද්ධ වෙන එකත් නතර වෙනවා. ඒකෙන් වෙන්නේ ඔයාගේ ඩිම්බ මෝචනය නතර වෙන එක. ඉතින් ඔයාට මේ සිද්ධීන් එක්ක තේරෙනවා මේ PCOS හැදුන කෙනෙක්ට ප්‍රෙග්නන්ට් වෙන්න බෑ. බඳභාවයට පත් වෙලා තියෙන්නේ. හරි ඊළඟට දැන් මේ තත්ත්වෙදි ඩිම්බ මෝචනය සිද්ධ වෙන්නේ නෑ කිව්වනේ. ඉතින් අර පරිණත වුණේ නැති ඩිම්බයට තරල එහෙම පිරිලා එතන ගෙඩියක් විදියට ඔයාගේ ඩිම්බ කෝෂයේ ඇලෙනවා. හරි ඊළඟට ඔන්න තව දෙයක්. දැන් ඔයාගේ ඇඟේ ඉන්සියුලින් තියෙනවනේ. අන්න මේ ඉන්සියුලින් අධිකව අර LH හෝමෝනයත් එක්ක එකතු වෙලා පිරිමි හෝමෝන සුළු ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. එතකොට කාන්තාවක් වෙන ඔයාගේ ඩිම්බකෝෂවල දැන් ටෙස්ටොස්ටරෝන් හෝමෝනයක් තියෙනවා. ඉතින් මේ ටෙස්ටොස්ටරෝන් ලෙවල් එක වැඩි වුණොත් කොහොමවත් ඩිම්බ මෝචනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ වඳභාවයට පත් වෙනවා. හරි දැන් මේ PCOS තත්ත්වෙදී ඔයාට PCOS හැදිලා තියෙද්දි ඔයාට එන රෝග ලක්ෂණ මොනවාද? ඒ තමයි මේ PCOS තත්ත්වෙදී දැන් ඔයාගේ ටෙස්ටොස්ටරෝන් ලෙවල් එක වැඩි වෙද්දී ඔයාට රෝග ලක්ෂණ කීපයක්ම දැනෙන්න ගන්නවා. එකටම අසාමාන්‍ය විදියට කුරුලෑ එනවා. ඊළඟට අසාමාන්‍ය ඔසප් වීම, සමහර වෙලාවට අධික රුධිර වහනයක් වෙනවා. තවත් සමහර වෙලාවට ඔසප් වීම නතර වෙලාම යන්නත් පුළුවන්. ඊළඟට පිරිමියෙක්ගේ වගේ අසාමාන්‍ය විදියට ඔයාගේ කොණ්ඩේ වැවෙන්න ගන්නවා. ඒ වගේම මූණේ, පපුවේ, උදරයේ හැම රෝම වැවෙන්නත් ගන්නවා. ඊළඟට තරබාරුකම. PCOS හැදුන කෙනෙක්ගේ තරබාරුකම වැඩි වෙන්න ගන්නවා. ඊළඟට විශේෂ දෙයක් සම අඳුරු වීම. ඔයාගේ බෙල්ල, පියයුරු යට හැම සම අඳුරු වෙනවා නම් ඔන්න PCOS රෝග ලක්ෂණයක්. දැන් ගොඩක් අයට මේ රෝග ලක්ෂණ තිබ්බට ඒ අය දන්නේ නැහැ Tamanට මේ PCOS හැදිලා තියෙන්නේ කියලා. ඉතින් අපි මේ කතා කරපු රෝග ලක්ෂණ ඔයාට තියෙනවා නම් අනිවාර්යයෙන්ම හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න. හරි ඊළඟට දැන් ඔයාට PCOS තියෙනවා නම් ඔයාට type 2 ආකාරයේ දියවැඩියාව හැදෙන්න අවදානමක් තියෙනවා. මොකද මේකට හේතුව තමයි ඉන්සියුලින් ප්‍රතිරෝධය. මේ දේවල් ඔයාට අපහැදිලි නම් මම දියවැඩියාව ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉගෙන ගන්න ආස කෙනෙක් ඉන්නවනම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන වීඩියෝ එක බලන්න.
හරි අර ඉන්සියුලින් ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් කියන්න. ඒ තමයි අපේ ශරීරයේ තියෙන ඉන්සියුලින් නිවැරදිව ක්‍රියා කරන්නේ නැති හින්දා ඔයාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙන්න ගන්නවා. හරි මේ දේවල් වලට අමතරව PCOS හැදුන කෙනෙක්ට හෘද රෝග, අධිරුධිර පීඩනය වගේ තත්ත්වයන් එන්නත් පුළුවන්. ඉතින් PCOS ගැන ඔයා මේ වීඩියෝ එකෙන් පුංචි හරි දැනුමක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් හැමෝටම good luck.